දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. නමුත් කිසි කෙනෙක් කොවිඩ් ගැන කතා කරුවේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ජනවාරි 24යි පෙබරවාරි මාසේ 5 වෙනිදායි මේ කොවිඩ් ගැන අනතුරු හැඟවීමක් කිරුවේ. ඔව් ඉල්ලීමක් කරුවා එදා එයාපෝට් එක වහන්න කියලා, උගන්තුර වල වහන්න කියලා. නමුත් ඒ ඉල්ලීමට සම්බන්ධ දුන්නේ නැහැ. ආණ්ඩුවේ කොවිඩ් ගැන අහලා තිබෙත් නැහැ කොටින්ම. ඉතින් අපි ඉදිරිපත් කරන කරු හාසයට ලක් කළා. අපිට තුනෙන් දෙකක් තියෙනවා කියලා අපිට ඕන එකක් කරන්න පුළුවන් කියන මතය තමයි ආණ්ඩුව උද්දච්චප පසුගිය කාලේ හැසිරුනේ. නමුත් රට වෙනුවෙන් අපිට කොච්චර අපහාස කෙරුවත් අපේ සමච්ච දෙල්ලක් කෙරුවත් රට වෙනුවෙන් අපි සහයෝගය දෙන්න සූදානම්. ඒකයි අපේ පක්ෂයේ සර්වපාක්ෂික සමුළුවක් ගැන ඊයේ පෙරේදා කතා කරන්නේ. අපිටත් උර මේ ප්‍රශ්නේ ඉවර කරගන්න අපි රජයට කියනවා මේ ප්‍රශ්නෙන් බේරෙන්න ඉක්මන් විසඳුම තමයි එන්නත් කරන්නේ. එන්නත්කරණය තමයි අත්‍යවශ්‍ය. රජය එන්නත්කරණය ප්‍රමාද කරලා තියෙනවා. රජය එන්නත්කරණය ගැන උනන්දුවක් දැක්වුවේ නැහැ. ආණ්ඩුව තොවිල් නැටුවා. මුක්ටි දැම්මා. පැණි බිව්වා. මේ ලිං මැඩි. විසඳුම් තමයි ආණ්ඩුව මාස 6ක් තිස්සේ අපේ රටේ ජනතාවට කිව්වේ. පාර්ලිමේන්තුව ළඟ කතා නායකත් බිව්වා. මන්ත්‍රීවරුන් එක්ක. මොකද රට දෙන ආදර්ශ මේක හොඳයි මේක බොන්න. නමුත් අතීතය ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද අතීතය ගැන ඕනවට වඩා කතා කරන්න ගියොත් අපිට අනාගතේ නැති වෙනවා. නමුත් වර්තමානයේ ඉන්න අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන. ඉතින් අපි කියනවා එන්නත් කරන්නේ කරන්න. මොකද රජය තාම සල්ලි දීලා අරන් තියනේ ලක්ෂ 5යි. එන්නත් ලක්ෂ 5යි. ලක්ෂ 9ක් විතර හම් වෙලා තියෙනවා අනිකුත් රටවල් වලින්. ඒව ආධාර තෑගි හැටියට හමුුනේ. නමුත් ආණ්ඩුව මුදලට ගත්තේ ලක්ෂ 5යි. මේ අර්බුදේ ඇති වෙලා තියෙන්නේ ආණ්ඩුවට මේ එන්නත් ගන්න අවශ්‍ය මුදල් නැහැ, ඩොලර් නැහැ. පෝරසානාධාරයත් වෙලා තියෙන එකයි. පෝරසානාධාරය දෙන්නේ නැත්තේ මේ පොහොර ගෙන්නන්න ආණ්ඩුවට අවශ්‍ය මුදල් නැහැ. ඉතින් අපි කියනවා රජයට මේ වැඩේ හරියට කරන්න බැරි නම් මේක පෞද්ගලික අංශයට හරිය දීලා මේ එන්නත් ටික ගෙන්නන්න. මොකද අද සමහර රටවල අසල්වැසි ඉන්දියාව පෞද්ගලික අංශයට සම්බන්ධ කරන් තියෙනවා එන්නත් ගෙන්නන්න. දැන් බලන්න ජනාධිපතිතුමාව මීමුරේ පෙබ්‍රවාරි මාසේ 12 ඒ උඩුදුම්බර ජනතාව කිව්වා අපිට PCR යන්ත්‍රයක් දෙන්න කියලා. මොකද ජනාධිපතිතුමා කිව්වේ PCR ඕනේ නැහැ අපි එන්නත් දෙනවා. දැන් මාස 3ක් වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන කිසිම කෙනෙකුට ওই වෛද්‍යවරුන්ට එහෙම දීලා තියෙනවා. රෝහල්වල කාර්ය මණ්ඩලයට දීලා තියෙනවා. නමුත් සාමාන්‍ය ජනතාවට කිසිම තැනක එන්නත් කරේ ආරම්භ කළා නෑ. මුළු මහනුවර දිස්ත්‍රික්කයේම තියෙන එක PCR යන්ත්‍රයයි. මහනුවර රෝලේ පබනයි. ආණ්ඩුවේ ඇමතිවරු ගණනාවක් ඉන්නවා. මධ්‍යම පළාතේම මහනුවර රෝලේ PCR යන්ත්‍රය විතරයි තියෙන්නේ. ඉතින් මේ අරමුදල් වලින් මොකද්ද කරුවේ? Breaking Dr. Okay.